සෑම කෙනෙක්ම ඇඳක් හොයන්නේ සුවපහසු නින්දකට. ලෑලි කෑල්ලක වුණත් හොඳ සැපට නින්ද යන අය රුපියල් දහස් ගාණක් ගෙවලා සුවපහසු ඇඳන් හාමෙට්ට මිලදී ගන්නේ නින්ද තව තවත් සුවපහසු කරගන්න. රුපියල් ලක්ෂ ගාණක් තියලා මිලදී අරගත්තත් ඒ ඇඳ සුවපහසු නින්දක් ලැබුණත් ඇඳ නිසා ඇතිවන ප්‍රශ්න ගැන බොහෝ අය එතරම් අවධානය යොමු කරන්නේ නැහැ. ඉතින් අද අපි මේ වීඩියෝවෙන් ඔයාලට අරගෙන ආවේ නිදයහන සිරියහනක් වෙන්න කරන්න ඕනේ මොනවද කියලයි. ඉතින් මුලින්ම මතක් කරන්නම්, ඔබ තාමත් අපේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේම වීඩියෝස් ඉක්මනින්ම ඔබ වෙතට ගෙන්වා ගැනීමට බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මේ වීඩියෝව හොඳයි කියලා හිතනවා නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔබේ නිවසේ ඔබ නිදියන ඇඳ තබා ඇති අයුරු දැන් මොහොතක් මෙනෙහි කරන්න. ඔබ නිදියන ඇඳේ හිස පැත්ත ඔබ කිසිවිටකත් බස්නාහිර දෙසට නොතැබිය යුතුයි. ආදිවාසියාගේ ඉඳලා මිනිසා බස්නාහිරට හිස යොමු කරන්නේ මරණයට පත් වුනාම. බස්නාහිර දෙසට ඇඳේ හිස නොදමන සාම්ප්‍රදායී තත්ත්වය මෙය වුණත් එහි ජ්‍යෝතිෂ නියමයක්ද තියෙනවා. බස්නාහිර නිසාව කිසිදු සුභ කටයුත්තකට සුභ නිසාවක් නොවන නිසා හිස එම පැත්තට දමා සයනය කිරීම අසුභයි. ඔබ නිදන ඇඳේ දෙපා කිසිවිටකත් ඔබේ කාමරයට ඇතුළු වන ප්‍රධාන දොර දෙසට දැමීම නොකළ යුතුයි. ජ්‍යෝතිෂ දානව එය සලකනු ලබන්නේ අවාසනාවේ සංකේතයක් විදියට. ලාභ සත්කාර අඩු වෙනවා, විවාහ සප නොලැබෙනවා. සහකරු එසේ සයනය කරනවා නම් සහකාරියට අපලයි. ඒ වගේම ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් ඒ විදියමයි. ඒ විදියට සයනය තියලා තියෙනවා නම් ඔබට අසුභ සිහින දකින්න වේවි. සිහිනෙන් බියවීමටත් ඉඩ තියෙනවා. ලැබෙන දේට වැඩිය නොලැබෙන දේ වැඩි බැවින් කිසිවිටකත් ඔබේ ඇඳ ඒ ආකාරයෙන් නොතබන්න. නිවසේ කාමරයක හරිමැද ඇඳ තැබීමෙන් වළකින්න. උපයන ධනය සෑම පැත්තකින්ම විනාශ වීම කෙරෙහි මේ තත්ත්වය බලපාන බව ජ්‍යෝතිෂ විශ්වාසයයි. ඔබේ නිවසේ ඇඳෙහි හිස උතුරට හෝ නැගෙනහිරට තබන්නේ නම් යසීසුරු ලැබෙන බව ජ්‍යෝතිෂය කියවෙනවා. නමුත් ඇඳෙහි ඇතිරිලි බිම ගෑවෙනසේ දමා තිබීම සියලු යසීසුරු ඉතා ඉක්මනින් විනාශ වී යාමට ඉඩ ඇති තත්ත්වයක්. මේ නිසා ඇඳට ගමන ඇතිරිලි බිම නොගෑවෙනසේ දැමීමට වග බලා ගන්න. ඇඳට යොදන ඇතිරිලිවල වර්ණයන් ඔබේ ලග්නෙට උපන්නකතට ගැලපෙන වර්ණයක් වීම ඉතාමත් වැදගත්. ඇඳෙහි ලීවල දැව ආරක්ෂක දියර මිස වෙනත් තීන්ත වර්ග ආලේප කිරීම නොකළ යුතුයි. අඩු ආයු ප්‍රමාණයක් ලැබෙන්නේ ඇඳේ කළු තීන්ත ආලේප කිරීමෙන්. රතු තීන්ත ආලේප කළේ නම් සතුරු බිය ඔබේ ඇඳ කරා ලං වෙනවා. මේ නිසා ඇඳේ ලීවල තීන්ත ආලේප කිරීම වර්ණ ගැන්වීම නොකළ යුතු දෙයක්. ඇඳක් ඇඳක් වීම සඳහා එය කිසියම් ලීයකින් තැනූ ඇඳක් විය යුතුමයි. ජ්‍යෝතිෂ මතයට අනුව යකඩ ඇඳක් භාවිතා නොකළ යුතුයි. රත්තරණින් ඇඳක් සෑදීමට හැකිනම් එය ජ්‍යෝතිෂයේදී අනුමත කරනවා. පෙර රජදරුවන් රත්තරන් ඇඳන් නිර්මාණය කළේ තම තේජස ආඩ්‍ය සමෘද්ධිය වර්ධනය වීමට ඉපැරණි ජ්‍යෝතිෂයේ රත්තරන් ඇඳක් අනුමත කරපු නිසයි. අද වෙළඳපළේ මිල අධික ඇඳන් නියම ලී වර්ගවලින් සෑදූ ඇඳන් නෙවෙයි, ඒවා කෘතිමයි. මේ ඇඳන්වල තියෙන්නේ සුවපහසුව පමණයි. ජ්‍යෝතිෂයට අනුව එහි නිදන පුද්ගලයාට අයත් වන කිසිදු යහපතක් නැහැ. රත්තරන් ඇඳක යහපත් ඇඳක් වන්නේ රත්තරන් ප්‍රතික්‍රියා දක්වන ලෝහයක් නොවන නිසයි. ඒ වුණාට රිදී තම පිත්තල ඇඳන් යහපත් නොවේ. ඇඳක් තැනීමට ගන්න ලී වර්ගය ගැනත් ඉතාම කල්පනාකාරී විය යුතුයි. කොහොම ලීයෙන් ඇඳක් තනන්නේ නම් ඔබට නිරෝගී සුවය මෙන්ම දීර්ඝායුෂ ලැබෙනවා. පොල්, කිතුල්, තල් වැනි තාල වර්ග ලීවලින් ඔබ තනා ගන්නා ඇඳේදී ඔබේ ජීවිතය සදාකල්ම ඒකාකාරී වෙනවා. තාල වර්ගයකස් ඉතාම ඉහළට වර්ධනය වුණත් ඔබේ ජීවිතය ඉහළට ගමන් කරන්නේ නැහැ. බුරුතලයෙන් කරන ඇඳත් ඔබට සැප සම්පත් ළඟා කරලා දෙනවා. කදුරු, නාවැනිලි ඇඳන් තැනීමට යොදා නොගත යුත්තේ එම ඇඳන් ඔබේ ජීවිතය පුරාවටම දුක පමණක් ළඟා කරන නිසයි. සඳුන්, මූණ මල්, කොස් වැනි ලී වර්ගයන්ද
ඇඳන් තැනීමට ඉතාමත් යෝග්‍ය ලීවර්ගයන් ඔබ භාවිතා කරන ඇඳේ ඉහපත කොටසේ කැටයම් කැපීම ඉතාමත් උචිත ක්‍රියාවක් වුණත් එම කැටයම් කපන්දී මල්වැල් හංස පෝච්චු පුන්කලස් මිසක වෙනත් සත්ව රූප නොකැටිය යුතුයි. මල්වැල් හොඳ නමුත් දියවැල් හොඳ වන්නේ නැහැ. ඒක ජීවිතයට මරුවැලක්. මේ නිසා ඔබ ඔබේ ජීවිතයේ විඩාව නිවා ගැනීමට සදා ගන්නා ඇඳ නිසි නියෙන් තනා නිසි ස්ථානයක තබා ඔබේ ඇඳ සිරියහනක්ම කර ගැනීමට වග බලා ගත යුතුයි. ඉතින් මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. අපි නැවතත් මේ වගේම වීඩියෝවකින් හමුවෙමු.